මහාධිකරණයේදී මරණ දඬුවම දඬුවමෙන් දඬුවම් කරනු ලබන අධිචෝදනා පත්‍රයක් චූදිතයාට කියවලා දුන්නයින් පස්සේ ඔහු වැරදිකරුද නිවැරදිකරුද කියන එක ඔහුගෙන් ප්‍රශ්න කරත් ඒක වාර්තා කරන්නේ නැහැ. ඔහු වැරදිකරුයි කිව්වට ඒක වාර්තා කරන්නේ නැහැ. ඇයි වාර්තා කරන්නේ? ලංකාවේ දණ්ඩ නීති සංග්‍රහයේ මිනීමරුම කියන චෝදනාව ඉල්ලා මරණ මිනීමරුමක් වෙන්නේ මෙන්න මේ අවස්ථාවල කියලා අවස්ථා කිහිපයක් දක්වලා තියෙනවා. මිනිස්සෙක් අතින් තව මිනිස්සෙක් මරණයට පත් වුණත් ඒ මේ මරණයට පත් කරපු මිනිස්සයා මේ මිනිස්සයාට මරණ දඬුවම දෙනු ලබන මිනීමරුමක් ඔහු කරාද කියලා කියන එකටත් ව්‍යතිරේක තියෙනවා. උදාහරණ විදිහට හදිසි කෝපය, පුද්ගලික ආරක්ෂාවේ අයිතිය වගේ දේවල් වලදී පුළුවන් කමක් නැහැ මරණ දඬුවම දෙන්න. මොකද ඔහු පුද්ගලික ආරක්ෂාවේ අයිතිය ක්‍රියාත්මක කරලා තියෙනවා. මේ නිසා මිනීමරුම කියන එක චෝදනාවේදී කෙනෙක් එල්ලා මරණයට පත් කරන්න තීන්දුවක් දෙන්නේ ඉතාම සුවිශේෂී තත්වයන් එක්ක. අධිකරණයේ ඒ තීන්දුවෙන් පස්සේ තවත් පරිපාලනීය ක්‍රියාවලියකට නිරත වෙනවා. නඩුවේ පැමිණිල්ල මෙහෙවපු රජයේ අධිනීතිඥවරයා නීතිපතිවරයාට නිර්දේශයක් දෙනවා මෙම මරණ දඬුවම ක්‍රියාත්මක කළ යුතු එකක්ද නැති එකක්ද කියන එක. අධිකරණ අමාත්‍යවරයා මේ නිර්දේශයන් දෙකම ජනාධිපතිවරයාට යොමු කරනු ලබනවා. ජනාධිපතිවරයා මේ නිර්දේශයන් වලට යටත්ව තමයි මරණ දඬුවම සාමාන්‍යයෙන් ක්‍රියාත්මක. අපරාධ නීතියට ආවරණය වෙන වැරද්දක්. එහෙමනම් ඒ සම්බන්ධයෙන් වෙන නඩු විභාගයක් තියෙනවා. වෙන විමර්ශන තියෙන්න ඕනේ. ඒ සම්බන්ධයෙන් වෙන පරීක්ෂණ තියෙන්න ඕනේ. එහෙම නැතුව හිතුමතේට අර මම කියපු සිද්ධාන්ත සියල්ල පැත්තකට දාලා කෙනෙක්ව එල්ලා මැරීමේ හැකියාවක් තියනවාද?